මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය කැසිනෝ බද්ද රුපියල් කෝටි 20 ඉඳලා කෝටි 50ට වැඩි කළා කියපු සැනින් මතක් වුණේ ඊයේ ටෙලිවැකියෙන් කියපු ෂර්වුඩ් වනාන්තරේ රොබින් හුඩ් නේද ඇඟ කිලිපොලා ගියා මෙහෙමත් බදු ගහනවද කියලා මොකද ඉතින් මේ දැන් කැසිනෝ ශාලාවකට ඇතුළු වෙන්නත් ශ්‍රී ලාංකිකයෙකුත් ඩොලර් 200ක් විතර ගෙවන්න ඕනෙලු නේද. ඉතින් පුරුද්දට කැසිනෝ ගහන අපිටත් ඉතින් දැන් අර මේ කැසිනෝ ශාලාවටවත් ඉතින් ඇතුළු වෙන්න බැරි වෙනවනේ. ආ එහෙම නේද? නෑ දැන් මෙහෙම හිතුනේ මේ ටෙලිවැකිය ලියන මට එහෙමවත් මේක අහන් ඉන්න ඔබටත් නෙවෙයි නේද. රැයට පුරුද්දට කැසිනෝ ගහන අපේ සමහර මැති ඇමතිලා රාජ්‍ය ඇමතිලා සහ ඒ උන්දලගේ දූලා පුතාලට තමයි. එහෙම නැතුව අපිට නෙවෙයි හොඳේ. ඇත්තටම මේ කැසිනෝ අයිතිකාරීන් සූදු අයිතිකාරීන් හරියට බදු ගෙවනවා නම් කොච්චර හොඳයිද නේද. අනික මේ කැසිනෝ ගහන්නේ අපි වගේ එදා වේල ටුවර්ස්ලා නෙවෙයිනේ. ධනය ඉහවාගේ මිනිස්සුනේ නේද. මේ කැසිනෝ අයිතිකාරීන් ටික දෙනයි ලංකාවේ ඉන්නේ ඒ අයත් ලංකාවේ ඉන්න ප්‍රධානතම කෝටිපතීන් ප්‍රකෝටිපතීන් අපරාධේ කියන්ට බෑ හරියටම මේ දශමයටම අකුරටම මේ බදු ගෙවන සෙට් එකක් හොඳේ කැසිනෝ අයිතිකාරීන් හරියටම බදු ගෙවනවා දැන් බය තියෙන්නේ මේ කෝටි 50ම ගෙවයිද කියන එකයි නේද ටෙලිවැකියට එහෙම ගෙව්වේ නැත්තම් කියන්ටකො හොඳේ එයාලගේ ආදායමටත් දැන් ඉතින් 140ක් බදු ගහලානේ මරු නේද අනේ අපේ ජීවිතේටම මේ කැසිනෝ ගහන තැනකට ගිහින් නෑ යන්න හිතකුත් නෑ මේ යන අය ගැන වෛරයකුත් නෑ හොඳේ ඔහෙලා ඕන විදිහට ගහගන්න හැබැයි ඉතින් බදු ගෙවන්න ඔය බද්දත් එවන්න එපා මේ දුප්පත් අපේ පාන් ගෙඩියටයි සීනි කාලටයි එහෙම හොඳේ මේ වැදිලා තියෙන බදු හොඳටම ඇති දැන් සමහරව අහනවා මේ ඇත්තටම විවේචනයෙන් ඔබට ගිහිල්ලා වෙන කරන්න වැඩක් නැද්ද කියලා තියෙනවා හැබැයි තාම ඉස්සෙල්ලාම අඳුනගමුකෝ හොරු ටික කවුද කියලා නේද මුලින්ම මේ ಜಾති කුල පාට පක්ෂ ભેද නැතුව තමයි මේ රට කාබාසිනියා කරන්නේ හොරකම් කරන්නේ අන්න ඒ රැළ අඳුරගෙන ඊට පස්සේ අපි උත්තර හොයමු නේද උත්තර සාකච්ඡා කරමු වෙලාවක එකක් මතක තියාගන්නකෝ මේ තනි අත්ින් අත්පුඩි ගහන ගැහිල්ලක් නෙමේ මේ දේශපාලන නඩයත් එක්ක කරට කර හොරකම් කරන නිලධාරි පැලැන්තියක් ඉන්නවා ඒ අයට කියන්නේ ඔය මේ හොර ටයිපටිකාරයන් කොළ පාට නිල් පාට කුරහන් පාට එක එක ජාතියේ වයිවර්ණ ටයි උන්දලගාව තියෙනවා හරිද කවුරු ආවත් ටයි එක මාරු කරගෙන සෙට් වෙලා ඉඳ ගන්නවා ඊට පස්සේ හොරකම් කරනවා හවුලේ දැන් බලමු මේ හොඳම උදාහරණය එළියට එන්නේ අලුත් විගණක වාර්තාවකින් ඒ කිරිගවයින් මේ කිරිගවයින් කිව්ව ගමන් මෙහිනා යනවා නේද මොකද අපිට සමහර කිරිගවයෝ මතක් වෙනවනේ දැන් අවුරුදු 20ක් 25ක විතර ඉඳලා මේ රට අර දියර කිරින් ස්වයංපෝෂිත කරන්න එක කෘෂිකර්ම ඇමතිලා මාර බුදු අප්පොච්චියේ පුදුම මහන්සියක්නේ දරන්නේ නේද මහන්සිය කොපමණද කිව්වොත් මේ වෙනකොට මේ කිරි කානු දිගේ දෝරේ ගල්න රටක් ඔන්න අහගන්නකෝ මේ මට වැරදුනා නේද දේශපාලනඥයින් සහ කිරිගවයින් නෙමෙයි දේශපාලනඥයින් සහ මේ හොර නිලධාරීන් කිරිගවයින් කියලා කිව්නේ අත්තරද්දකින් හොඳයි එහෙමනම් බලමුකෝ 2007 ඉඳලා තමයි වැඩේ පටන් අරන් තියෙන්නේ. අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කරමින් අමාත්‍ය මණ්ඩල තීරණ ගනිමින් ඔන්න කිරිගවයෝ 4500ක් ආනයනයට තීන්දුවක් අරන් තියෙනවා. කොහෙන්ද ගේන්නේ? අර හොඳටම සීතල ඕස්ට්‍රේලියාවෙන් ඈ. ඒ සමාගමේ නම තමයි වෙලාඩ් රූරල් එක්ස්පෝර්ට්ස් පෞද්ගලික සමාගම. දැන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය තමයි ඔන්න මුලින්ම ওই කිරිගවීන් 2000ක් විතර ගෙනල්ලා තියෙන්නේ. ඇමරිකානු ඩොල මිලියන 12.9ක් හරිද ඊට පස්සේ 2012 දී ගවීන් 500ක් ගෑනලා තියෙනවා 2013 දී ගවීන් 1500ක් ගෑනලා තියෙනවා දැන් මේ කියන්නේ මේ කිරි ගවීන් ඔක්කොම 2000ක් විතර ගෙනල්ලා හරිනේ ගෙනල්ලා බෝපත්තලාව මැණික් පාලම හා ඔය ඩයගම කියන ගොවි පොළවල් වලට දීලා. දැන් ඊට පස්සේ 2014 දී ඔන්න තවත් ගිවිසුමක් ගහනවා ඒත් මේ සමාගම එක්කමයි. හරිද? ඒ යටතේ 2015 දී කිරිගවින් 1314ක් ගේනවා. දැන් ඊළඟ පාර ආපහු සැරයක් 2495 දෙනෙකු ගේනවා. දැන් මේ නියමම මේ වැඩේ තමයි මෙන්න මේක තේරුම් ගන්න තුන්වෙනි අදියර. ඔය තුන්වෙනි අධියරෙත් මේ වෙලාඩ් රූරල් එක්ස්පෝර්ට් කියන සමාගමත් එක්කම ගහනවා ගිවිසුමක්. කොහොමද ගහන්නේ? ගැප්ගත් කිරිගවීන් 20000ක් ගෙන්වන්න. මේ 2014 දී. හරිනේ. ජූනි 5 තමයි ওই ගිවිසුම ගහලා තියෙන්නේ. දැන් ඔන්න හොඳට තේරුම් ගන්නකෝ. දැන් මේ කිරිගවීන් 20000ක් ගේන්න යනවා. මුලින්ම කිරිගවීන් 5000ක් ගේන්න කියලා ඔන්න පළවෙනි අධියරෙදී එකඟ වුණා. දැන් ඒ ගේන කිරි ගවින් හොඳට ඉන්නවා නම් කිරි හොඳට දෙනවා නම් ලෙඩ නැත්නම් මරණ සංඛ්‍යාව අඩු නම් තමයි ඔන්න ඉතිරි කිරි ගවින් 15000 ගේන්න ඕනේ නේද? එහෙම තමයි ගිවිසුම තිබිලා තියෙන්නේ. ඒක තමයි ක්‍රමය. 2017 දී වෙච්ච දේ අහගන්නකො කිරි ගවින් 1994ක් ගේනවා. හරිද? දැන් වැදගත්ම කතාව තියෙන්නේ මෙතන නෙවෙයි. හරිද? 2008 දී මේක පටන් ගත්තේ මේ සමාගමමනේ. මේ එකම සමාගම තමයි කිරි ගවියෝ ගෙනල්ලා දුන්නේ. 2008 අගෝස්තු 13 වෙනිදා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව මෙන්න මෙහෙම කියනවා. 2008 දිම ගෙනාපු කිරිගවයින්ගේ ආයු කාලය අඩුයි. ආයු කාලය අඩුයි. පැටව් ලැබීම දුර්වලයි. රෝගවලට වැඩියෙන් ගොදුරු වෙනවා. ඒ නිසා මේ හරිම අවදානම් වියදමක් කියලා තියෙනවා. 2008 දී කියන්නේ ඈ. එතකොට මං හිතන්නේ ෂුවර් එකටම අනිවාර්යයෙන්ම නාකි හරක් ටිකක් ගේන්න ඇති. හරිද? අපේ අයියලා එහෙමනේ. 2013 දී දේශගුණික ආදී සාධක 7-5කට සලකන්නේ නැතුව හම්බන්තොට රිදීගම ගොවිපළ වෙත අර ඕස්ට්‍රේලියාවේ සීතල රටෙන් ගෙනාපු කිරිගවයෝ 2500ක් යවනවා. හරිද? මරු නේද? කවුරු හරි කියන්න ඇති මේ එහෙ කිරිහරක්ට අර හම්බන්තොට තියෙන්නේ ඕස්ට්‍රේලියාව වගේ දේශගුණයක් කියලා නේද? වැඩි කතාවුනේ නෑනේ. මේ මුළු ගනුදෙනුවම මාර හොර දූෂිත ගව වැඩක්. හරිද? මරු වැඩේ කියන්නේ මේ හම්බන්තොට කිරිගවයින් පිටරටින් ගෙනාවා. ඒ කිරිගවයින්ට මේ કૃතිම පාරිසරික තත්ත්වයන් ඇති කරන්නත් තවත් රුපියල් කෝටි ගණක් වියදම් කරලා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව වගේ මේ සීතල දේශගුණයක් හදන්න. හරිද? මේ කිරිගවයින් ටික හිතාගෙන ඉඳලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් ගෙනාපු කිරිගවයින්ගේ කිරි වෙනුවට මං හිතන්නේ රන් දොවන්න පුළුවන් කියලා වෙන්න ඕනේ. අන්තිමට කරපු දේ අහන්නකෝ. අර කිරි ගවිය 20000කට ඕඩරයක් දුන්නනේ නේද? එතකොට එහෙමනේ ගිවිසුම ගැව්වේ 5000නේ ගේන්න ඕනේ නේද? දැන් තව 15000ක් ඉතිරිනේ. 5000ක් ගෙනාවා. දැන් මේ කිරිගවීන් 15000 ගෙනාවේ නැහැ. අදටත් නැහැ. නමුත් ඕස්ට්‍රේලියානු සමාගමට රුපියල් කෝටි 175කට වැඩියෙන් ගෙවලා ගවයත් නැහැ, කිරිත් නැහැ, ගොමත් නැහැ. හැබැයි මේ උන්දලා රුපියල් කෝටි 175ක් ඕස්ට්‍රේලියානු සමාගමට ගෙවලා. බලන්නකෝ මුන්ට කිරි උතුරපු විදිය නේද? මේ හොරුන්ට කිරි උතුරනකොට දැයේ දරුවන් කිරි බිඳුවක් නැතුව හඬා වැටෙනවා. අද පළමු වතාවට අපේ ටෙලිවැකි සම්ප්‍රදාය වෙනස් කරලා සාපයක් කරන්නම හිත කියනවා. මේ පුංචි එවුන්ගේ අපේ රටේ දූ දරුවන්ගේ දැස් වලින් කඩා හැලෙන කඳුළු දැක්කහම කිරි කඳුලක් නැතුව හඬා වැටෙන කඳුළු දැක්කහම අපට කියන්න තියෙන්නේ දරුවන්ගේ කිරි කඳුලෙන් හොරා කාපු හත්මුතු පරම්පරාවල් වලටම සාප වේවා කියලයි. ඒ බර ඒ සාපය හත්මුතු පරම්පරාවක් පිටම පැට වේවා කියලා රටක් එකතු වෙලා සාප කරන්න ඕනේ මේ කිරි ගවයන්ගේ කිරි හොරා කාපු අපේ රටේ කිරි ගවයෝ ටිකට කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.